සුබ දවසක් මගේ යාළුවනේ. ඉතින් අදත් වෙනද වගේම ඔයාලට වැදගත් වෙයි කියලා හිතන වීඩියෝ ක්ලිප් එකකින් ඔයාලව මුණ ගැහෙන්න තමයි මේ සූදානම. මම අද ඔයාලත් එක්ක බෙදා ගන්න යන්නේ මගේම අත්දැකීමක්. හරි. එහෙනම් අපි යමු. ඉතින් කොහොමද අපි හිතන පතන දේ මාසයකටත් වඩා අඩු කාලයකින් ලබා ගන්න කියලා අපි බලමු. මුලින්ම පිරිසිදු සුදු පැහැති කොලයක් ගන්න. ඒ කොලේ තමාගේ අරමුණ හෝ බලාපොරොත්තුව ඉතාම කෙටියෙන් ලියන්න. අපි හිතමු මට ඕනි වෙන්නේ රුපියල් ලක්ෂයක් කියලා. හැබැයි අපි මේක ලියන්න ඕන මට රුපියල් ලක්ෂයක් ඕන කියලා නෙවෙයි. අපි නිකම්ම ලිව්වනම් ඇති රුපියල් ලක්ෂයක් කියලා. ඒ කියන්නේ අපිට අවශ්‍ය කාරණය, අවශ්‍ය දේ විතරක් ඉතාම කෙටියෙන් ලිව්වනම් ඇති. අපිට ඒකට පාවිච්චි කරන්න පුළුවන් උපරිම වචන දෙකක් තුනක් අතර වගේ සංඛ්‍යාවක්. මේ වාක්‍ය කොටසම එකම විදිහට මේ කොලේ හත් වතාවක් පහලට ලියාගෙන යන්න. ඊට පස්සේ මේ කොලය දෙකට නවන්න. දැන් මේ කොලේ දෙපැත්තෙන් එක පැත්තක ඔයාලා ලියන්න ඕන මගේ බලාපොරොත්තුව, එහෙම නැත්නම් අරමුණ ඉෂ්ට වෙලා අවසන් කියලා. ඊට පස්සේ තමන් නිදාගන්න කොට්ටේ යට හරි කොට්ට උරේ ඇතුලෙන් හරි මේ කොලේ තියන්න. පහුවෙනිදා උදේට මේ කොලය ඉවත් කරන්න. ඒ කියන්නේ බැහැර කරන්න. ඕගොල්ලන්ට මේ කොලේ බැහැර කරන්න කැමති ක්‍රමවේදයක් යොදා ගන්න පුළුවන්. ඔයාලා මේ ක්‍රමය පාවිච්චි කරනවා නම් නොකඩවා නොවරදවාම දින 7ක් 7 වාරයේ බැගින් අදාළ වාක්‍ය කොටස එකම විදියට ලියන්න. ඒ වගේම එකම වෙලාවට ලියන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. වරදින්නේ නැතිව අවධානයෙන් ලියන්න. ඒ වගේම මේකට හොඳට ලියවෙන පෑනක් කලින්ම සූදානම් කරලා තියාගන්න. ටිකක් ලියලා ආයෙත් කල්පනා කරලා ආයෙත් ලියන්න ගන්න එපා. එක දිගටම 7 වාරේ ලියන්න පුළුවන් නම් හොඳයි. ඒ වගේම මේ දින 7ටම අපි අලුත් කොළ තමයි පාවිච්චි කරන්න ඕන. අපි මේ වැඩේට පාවිච්චි කරන කොළය පොඩි නොවුණු ඉරිලා නැති අලුත්ම කොළයක් පාවිච්චි කරන්න. අනෙක් විශේෂම කාරණය තමයි අපිට මේ ක්‍රමය එක වතාවකට පාවිච්චි කරන්න පුළුවන් එක අරමුණක් සඳහා විතරයි. ඒ කාලයේ අතුරතුර අපි ඒ අරමුණෙන් බැහැර වෙලා වෙනත් අරමුණකට අවධානය යොමු කරන එක සුදුසු නැහැ. එතකොට අපි බලාපොරොත්තු වෙන කාරණය අපිට ඉෂ්ට වෙන්නේ නැහැ. තමන්ගේ අරමුණ ඉෂ්ට වුණාට පස්සේ මේ ක්‍රමය පාවිච්චි කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම තවත් විශේෂ කාරණයක් වෙන්නේ අපි මේ ක්‍රමය ක්‍රියාත්මක කරනවා නම් අපි මේ සඳහා යොමු කරන්න ඕන කාලය නිදාගන්න විනාඩි 10ක් නැත්තම් 15කට කලින් තමයි අපි මේක කරන්න ඕන. ඒකට හේතුව වෙන්නේ අපේ හිතට වෙනත් සිතුවිලි, වෙනත් අරමුණු ඇතුල් වෙන එක වළක්ව ගන්න. ඒත් එක්කම මම මගේ අත්දැකීමක් දැන් ඔයාලත් එක්ක බෙදා ගන්නම්. මම ප්‍රාර්ථනා කරපු දේ තමයි වෙනත් රටකට ගිහින් එන්න මට අවස්ථාවක් ලැබෙන්න කියන එක. ඉතින් ඇත්තටම මාසයකටත් අඩු කාලෙකදී මට ඒ අවස්ථාව ලැබුණා. ඉතින් මම කැමති මම ලබන පොසිටිව් අත්දැකීම්, යහපත් අත්දැකීම් ඔයාලා හැමෝමත් එක්ක බෙදාගන්න. අනෙක් එක මම වගේම අනිත් අය හැමෝමත් සතුටින් ඉන්නවට මම ගොඩක් කැමති. ඉතින් මම හිතනවා මගේ වීඩියෝ එක ඔයාලට වැදගත් වෙයි කියලා ඔයාලගේ සාර්ථකත්වයට. මම නිතරම ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් ෆලෝ කරන කෙනෙක්. ඒ කියන්නේ විශ්ව ආකර්ෂණ නීතිය ෆලෝ කරන කෙනෙක්. මම විශ්ව ආකර්ෂණ නීතිය පාවිච්චි කරලා කොහොමද සාර්ථක වුණේ කියලා මට තව ගොඩක් අත්දැකීම් තියෙනවා ඔයාලත් එක්ක බෙදා ගන්න.
ඉතින් අපි ඉදිරි කාලයේදී ඒ තොරතුරුත් එක්ක හම්බ වෙමු. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා කියලා මම ආයෙත් ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි මගේ වීඩියෝ එකත් එක්ක රැඳිලා හිටියට. ඒ වගේම ඔයාලට මේ වීඩියෝ එකෙන් මොනවාම හරි වැදගත්කමක් මොනවාම හරි ප්‍රයෝජනයක් තියනවා කියලා හිතෙනවා නම් ලයික් කරන්න, ෂෙයා කරන්න, ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා.